මෙල්බන් ආපු ගමනේදී තව වටින කෙනෙක් හම්බුණා. එයාව ඇයි වටින්නේ? අපි අත් එක්කම කතා කරලා බලමු. මේ ඉන්නේ චමින්ද රණසිංහ. චමින්ද? හවසද? මම කිව්වේ වටින කෙනෙක් කියලා හේතුවක් නිසා. මේ වෙලාවේ අපේ රටට තියෙන ලොකුම ක්‍රයිසිස් එක තමයි ඩොලර් නැතිකම. හැබැයි චමින්දේකට උත්තරයක් හොයාගෙන තියෙනවා. මොකක්ද උත්තරේ? මම උත්තරයක් හොයන්න ට්‍රයි කරනවා. ඔස්ට්‍රේලියාවේ ඉන්න අපේ ක්‍රවුඩ් එකට ලංකාවේ රහ ගෙනත් දීලා ඒ ඩොලර් ටික ලංකාවට ගිහිල්ලා දෙන්න. ඇත්තටම මේ මම කරන ව්‍යාපාරය ඇතුලේ හම්බෙන හැම ඩොලර් එකක්ම ලංකාවට තමයි යන්නේ. මොකක්ද මේ ව්‍යාපාරේ නම? මම කරන්නේ ලග්බිම් ඔන්ලයින්. ලග්බිම් ඔන්ලයින් එකෙන් කරන්නේ ලංකාවේ නිෂ්පාදනය කරන ලුණු පැකට් එකේ සබන් කැටේ ඉඳලා සියලුම භාණ්ඩ ආහාර ද්‍රව්‍ය සහ අනිකුත් සාමාන්‍යයෙන් අවශ්‍ය කරන උපකරණ එදිනෙදා ගෙදර දොරට ඕන කරන බඩු ටික අපි ඔන්ලයින් විදිහට කස්ටමර්ස්ලට ඩිලිවර් කරනවා. මේ මෙල්බන් ඇතුලේ කිලෝමීටර් 50ක් විතර අපි ගෙදරටම ගිහිල්ලා දෙනවා. ඊට පිට ඕනම සබබ් එකකට අපි කුරිය කරලා සප්ලයි කරනවා. මුළු ඔස්ට්‍රේලියාවම කවර් කරනවා. එතකොට සමහර තැන් තියෙනවා අපිට දෙන්න පුළුවන් සීමා සහිත දේවල්. ඒ කියන්නේ ප්‍රොසන් අයිටම් ෆ්‍රෙෂ් දේවල් අපිට. ඒ කියන්නේ මේ රටේ නීතියත් එක්ක යන්නත් ඕනේ. දැන් ඒක ගෙන මේ රටේ නීතියත් එක්ක යන්න ඕනේ. ඒක ලොකු ප්‍රශ්නයක්. නමුත් අපි අතට ගෙනාපු විකුණුම දේවල්ත් තියෙනවා අපිට මෙහි ඉඳලා කුරිය හරහා සමහරට යවන්න බෑ ටයිමින් හින්දා. ප්‍රොසන් ලෙවල් එකේ යවන්න ඕනේ. ඒකට කොස්ට් එකත් එක කරන්න බෑ. ඒකට සමහර ඒවා මේ මෙල්බන් ළඟ කට්ටිය විතරයි දෙන්න පුළුවන්. හැබැයි අපිට ඕන කෙනෙකුට දෙනවා. අපි සුදේ උදාහරණයකට ගත්තොත් ලංකාවේ තියෙන කොහිලාලී ඉඳලා කොස්කිඩියේ දෙල්ගිඩියේ ඉඳලා සියලුම දේශීය රහ දේශීය දේවල් ගෙනල්ලා අපි මෙහෙම කටිද කන්නේ. මම මෙහෙම හිතමුකෝ, දැන් මම පොඩි ප්‍රොඩක්ට් එකක් මොකක් හරි කරනවා, මගේ නිර්මාණයක් කරනවා, අක්කම් දෙයක් කරනවා, ඒකට මට මාකට් එකක් හොයාගන්න ඕන කියලා හිතනවා. මට පුළුවන් ද චමින්දට කතා කරන්න? පුළුවන්. ඒක ඇත්තටම මේ මගේ බිස්නස් එකේ සෙකන්ඩ් ස්ටේජ් එක. දැන් මම පළවෙනිටම කරන්නේ මේ මාකට් එකේ මට බේස් එකක් හදාගන්න. දැන් මගේ කස්ටමර්ස් 3000ක් විතර බේස් එකක් ඉන්නවා. එතකොට අපි දැන්ට කරන්නේ ඒගොල්ලන්ව ටච් කරන් යන එක. හැබැයි සෙකන්ඩ් ස්ටේජ් එක විදිහට මම දැන් ට්‍රයල් වර්ෂන්ස් ගියා ගානක් ගිහලා තිනවා කරන්න පටන් ගෙන යනවා. ලංකාවේ කරන ඕනම නිෂ්පාදනය මෙහෙට ගෙනල්ලා ඒක මෙහි අලෙවි කරලා ඩොලර් වලින් ඒවින් සුන්දර ඒ ආදායම දෙන්න. එතෙන්දී මම ඇත්තටම ලාජ් ස්කේල් එකේ ප්‍රොඩක්ෂන් කම්පැනිස් එක්ක ඩීල් කරන්න කිසිම බලාපොරොත්තුවක් නැහැ. මට ඕනේ ගමේ ඉන්න අයින්සක මිනිස්සයා ගෙදර හදන පොල් කට්ටෙන් හදන පොඩි ඩිසයින් එක, අතිමහාන පොඩි ඇඳුම, එහෙම නැත්නම් එයා හදන පංකොල පෙට්ටිය, ඒක ගෙනල්ලා ඒකට සාධාරණ වටිනාකමක් කරන් දෙන්න. ඒක ඩොලර් වලින් දෙන්න. ඒක තමයි මම උත්සාහ කරන්නේ. ඒක කරන්න පුළුවන්. මෙහි ලංකාවේ ලොකු ක්‍රවුඩ් එකක් ඉන්නවා. ඒ ක්‍රවුඩ් එකට අමතරව ඔස්ට්‍රේලියානු ලෝකල් මාකට් එකට කොහොමද මේක අරයන්නේ කියන එක තමයි මගේ උත්සාහය. මං කියපු දේ හරි නේද? මං කියුවේ වටින කෙනෙක් කියලා. නිකම්ම නිකම් වටිනාකමක් නෙමෙයි. ලංකාවෙත් හොඳට ඉඳලා මම හිතන්නේ ෆයිනෑන්ස් සෙක්ටර් එකේ ලංකාවේ හිටියේ. ඔව්, ලංකාවේ ෆයිනෑන්ස් සෙක්ටර් එකේ ලීඩින් වෙනකන් හිටියේ, টপ මැනේජ්මන්ට් එකේ හිටියේ. බොහොම හොඳ කම්ෆර්ටබල් ජීවිතයක් මට තිබ්බේ ලංකාවේ. කියන්නේ කිසිම ක්‍රයිසිස් අමාරුවක් අපහසුයක් තිබ්බ නැතුව හොඳට සැපලෙට බු ජීවිතයක්. හැබැයි මම ඔස්ට්‍රේලියාවට හතර පාරක් විතර ඉන්න කියලා හිතන් ඇවිල්ලා මාසෙන් ආපහු ලංකාවට යනවා. මට ඊට වඩා ලංකාව හොඳ හින්න. කොවිඩ් එකේ ක්‍රයිසිස් එක එනකොට ෆයිනෑන්ස් ඉන්ඩස්ට්‍රි එකේ හිටපු හින්දා රටට වෙන්නේ මොකද්ද කියන සෙන්ස් එක අපිට දැනෙනවා. ව්‍යාපාර කඩන් වැටෙන ඇස් දෙකින් දැක්ක මගෙත් එක්ක හිටපු එක මං ගනුදෙනු කරපු කස්ටමර්ස්ලා එක 40,000 50,000 විතර මිනිස්සු අපේ කම්පැනිත් එක්ක හිටපු ඊට වඩා එහා ගිය මිනිස්සු. ඒ කියන්නේ සුදු මූල්‍යයේ ඉඳලා ලාජ් ස්කේල් එකට යන එන බිස්නස්මන්ස් කොහොමද වැටෙන්නේ කියලා දැක්ක දකින්නකොට මට දැනුණා ඇත්තටම ඉස්සරහට ලංකාවට ලොකු ප්‍රශ්නයක් වෙනවා ඩොලර්ස් එක්ක කියලා. එතකොට මිනිස්සු ඔක්කොම ආණ්ඩු වලට බැන බැන එහෙම නැත්තම් වෙන කාට හරි දොස් කියේ කිය මේ ක්‍රයිසිස් එකට මොකද කරන්නේ කියලා කී කී හිටියානේ. හැබැයි මට තිබුණේ ඊට වඩා ඉන්සයිඩ් අවුට් අප්‍රෝච් එකක්. මම හිතුවේ මට මොනවා හරි කරන්න පුළුවන්ද කියලා. එතකොට මම අර මගේ සැප ජීවිතේ ලංකාවේ තිබ්බ ජීවිතය අතරම මම පොඩ්ඩක් කැප කරන්න කියලා හිතුවා. ලංකාවේ තව මිනිහෙක්ගේ ජීවිතේ කොට දාන්න මට මගේ පැත්තෙන් මොනවා හරි කරන්න පුළුවන් වෙයි කියලා. එහෙම තමයි ඔස්ට්‍රේලියාවට මම එන්නේ. දැන් ඔස්ට්‍රේලියාවට ඇවිල්ලත් අතරම ඇවිල්ලක් මේ හෙන ලොකු කට්ටක් ආගෙන මේ ට්‍රයි කරන්නේ. මට මිතුර සැපයි ලංකාව හිටියා. හරි මෙහෙ මෙහෙ තිරන්සුදේ මෙහෙ ආම මේ මේක මිනු රට නෙමෙයි. අපේ රට නෙමෙයි සැපයි තමයි. හැබැයි මේ සැප ඇතුලේ අපිට නොගැලපෙන සැප ගොඩක් තියෙනවානේ. මේ දැන් සීතලයි. හරි එක කාලයකට රස්නේයි. හරි අපිට ඕන විදිහට ඉන්න බෑ. ගොඩක් ප්‍රශ්න තියෙනවා. හැබැයි ඒකම කාගෙන ලංකාවේ මිනිස්සු වෙනුවෙන් යමක් අරයන්න පුළුවන් ද කියලා තමයි උත්සාහ කරන්නේ. ලංකාවේ මිනිස්සු ජාත්‍යන්තරයට ගේන්න කාට හරි පොඩි හරි කැපකිරීමක් කළා. ඒක ඩොලර් එකක් හරි ගිහින් දෙන්න පුළුවන්. ඒ ව්‍යාපාරේ නම කියන්නේ
ලග්බිම් ඔන්ලයින්. හරි. එතකොට චමින්ද දැන් කාට හරි කෙනෙකුට චමින්දව කන්ටැක්ට් කරගන්න ඕන නම් තමන්ගේ ප්‍රොඩක්ට් එක ගැන කතා කරගන්න ඕන නම් අපි කොහොමද කරන්නේ? රයිට්. එකක් තමයි ලග්බිම් ඕඩර්ස් orders@gmail.com කියන ඊමේල් ලිපිනෙන් මට කතා කරන්න පුළුවන්. ලග්බිම් orders@gmail.com. හරි. එකක්. එහෙම නැත්නම් මගේ පෞද්ගලික දුරකථන අංකය 0451930046 කියන දුරකථන අංකයෙන් මාව අමතන්න පුළුවන්. මගේ පෞද්ගලික දුරකථන අංකය. තව එකක් කියන්න ඕන. ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා හිටියට මම කැමති ලංකාවේ විදිහට සිංහලෙන් අනුදිනු කරන්න. මොකද මෙහෙට ආවම ගොඩක් මිනිසුන් දෙක අමතක වෙනවා. සිංහල අමතක වෙනවා. ගොඩක් මිනිසුන් දෙක අමතක වෙනවා. ඉතින් අපේ තම දැනෙන්නේ එතකොට. හරි. ඒ හින්දා මම මේ දුරකථන අංකය කියද්දි කිව්වේ ඒක. මොකද ගොඩක් මිනිස්සු කියන දේවල් අපිට තේරෙන්නේ නැහැ. ඔව් හැබැයි මේ ලංකාවේ ඉන්න අයට විතරක් නෙමෙයි ඕස්ට්‍රේලියාවේ ඉන්න අයටත් අපේ චමින්දව කන්ටැක්ට් කරන්න පුළුවන්. ඔව් පොඩ්ඩක් කොස් ටිකක් කන්න ඕනේ වුණොත්, කොයිලට් එකක් කන්න ඕනේ වුණොත්, අපේ සබන් කැල්ලක් ඇඟේ ගා ගන්න ඕනේ වුණොත්, ඔව් ඕනම දෙයක් අපේ ටූත් පේස්ට් එකකින් දත් මදින්න ඕන නම් අපිට කතා කරොත් ඕන එකක් කරන්න පුළුවන්. ඉතින් අපි ඒව තමයි අත්‍තරම කරගෙන යන්නේ. මේක මං හිතනවා මීට මේ මේ පටන් ගන්න මොකද කියලා. මේකේ පිටිපස්සේ ලොකු කතාවක් තව ඉස්සරහට තියෙනවා, ලොකු ප්ලෑන් එකක් තියෙනවා. මේක අරගෙන යන්න ඕනේ. ඒ කියන්නේ ලංකාවේ තියෙන මොනම ප්‍රොඩක්ට් එකක් ඕන කෙනෙකුට ඉන්ටර්නැෂනල් මාකට් එකට විකුණ ගන්න පුළුවන් ලෙවල් එකක් තමයි මගේ බලාපොරොත්තුව. ඒ සමහරට ඒ බිස්නස් එකේ මම නැති ඒ කවුරු හරි කරයි මට කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් ආරම්භය මෙතන. ආරම්භය මෙතන. මේක හදලු ඉන්නාට පස්සේ කැමති ඕන කෙනෙකුට කරගෙන යන්න පුළුවන්. මට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපි උත්සාහ කරන්නේ හැම වෙලේම වෙන ඇන්ගල් එකකින් අපි අර ඉන්න ෆ්‍රේම් එකකින් පොඩ්ඩක් එළියට බහැලා අවුට් ඔෆ් ද බොක්ස් හිතලා චුට්ටක් එළියේ තියෙන දේක් ඇතුළට ගෙනාවොත් ලංකාව ගොඩ දාන එක මහලු ගොඩක් නේ. වෙන රටකට ඇවිල්ලා ලග්බිමේ වටිනාකම මේ රටෙන් උපයලා ආපහු ලග්බිමට ගෙනියන්න තමයි අපේ චමින්දල උත්සාහ කරන්නේ. ඉතින් බොහොම වටිනවා. ඒකයි මම කිව්වේ මුලින්ම වටින කෙනෙක් එක්කයි මේ සාකච්ඡාව කරන්න කියලා. රංගනයි මමයි මේ ආපු ගමනේදී හම්බ වෙච්ච තවත් වටින කෙනෙක්. තව මේ වගේ බොහෝ දේවල් තියෙනවා. අපි ඔබට ආරාධනා කරනවා. මම සුදේ චූටි දෙයක් කියන්න. ඒකක් දැන් කවුරු හරි දන්න පුළුවන් මම ඇවිල්ලා මේ ඔක්කොම කරන්න කියලා එහෙම නෙමෙයි. මේ ඔස්ට්‍රේලියාවේ ලංකාවේ දේවල් ගියනලා ලංකාවේ රහට කන්න බොන්න දෙන ලොකු ප්‍රවුඩ් එකක් ඉන්නවා. ඒ මිසුගේ හයියෙන් තමයි මේ ගමන යන්නේ. මොකද මට තනියෙන් ලංකාවෙන් බඩු ගාලා වැඩි කරන්න බෑ. කියන්නේ මෙහෙ මෙහෙට ප්‍රොඩක්ට්ස් ගේන ලංකාවේ ප්‍රොඩක්ට්ස් ගේන ලොකු ක්‍රවුඩ් එකක් ඉන්නවා. ඉමසෝ මෙහෙ රීටේල් ෂොප්ස් වලට දේවා දීලා ලංකාව මිසුන මෙහෙ රහාරය යන ගොඩක් ට්‍රයි කරනවා. මම කරේක ඔන්ලයින් ප්ලැට්ෆෝම් මෙහෙට ගෙන අපි ගත්තලම. හරි. ඒතකොට මේ හැමෝටම තෑන්ක්ස් කියන්න ඕනේ මිනිස්සු ඒ දරන උත්සාහයෙන්. මොකද මේ හැම ඩොලර් එකක්ම ලංකාවට යන්නේ, රටට යන්නේ. ඒ වගේ ලොකු මෙහෙ මහන්සියෙන් ක්‍රවුඩ් එකක් ඉන්නවා. ප්‍රශ්නේ තියෙන්නේ කරුමේ තියෙන්නේ අපේ ලංකාවේ කවුරුත් මිනිසුන්ගේ වැඩක් ගන්න නැති එක. ඒ හින්දා පුළුවන් නම් මිනිසුන්ගෙන් වැඩ ගන්න ওই ප්‍රශ්න ඔක්කොටම උත්තර හොයාගන්න පුළුවන්. ඩොලර්ස් කියන්නේ මහලුකු දෙයක් නෙමෙයි. ඔව්. ඒ පණිවිඩය කියන්න තමයි අපි ආවේ. ඒ පණිවිඩය තමයි මේ අරගෙන එන්නේ. ඉතින් මේ වගේ පණිවිඩ තව ගණනාවක් තියෙනවා. ඒ වගේම අපේ මේ ගමන තව සුන්දර තැන් සුන්දර අවස්ථා ගොඩක් තියෙනවා. අපිත් එක්කම ඉන්න.